සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඕගොල්ලෝ අද දන්නවා අපි මාතෘකාව මොකක්ද කියලා. Samsung Galaxy A10 entry level phone එක review කරන්න තමයි යන්නේ. ඒ වගේම අන්තිමේ Samsung Galaxy A10 M10 එක compare කරලත් පෙන්නනවා මේ දෙකේ ගොඩක්ම හොඳ මොකක්ද කියලා. එහෙනම් අද අපි video එකට යමු. එතකොට මම අද මේකේ මාතෘකාව පහක් ඔස්සේ විතර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක ලොන්චින් ගැන කතා කරමු. 2019 මාර්තු මාසයේ කියන්නේ අද මැයි මාසේ අදට වඩා මාස 3කට විතර කලින් තමයි A10 එක ලංකාවේ අවේලබල් වුනේ. මේක ඩිස්ප්ලේ එක ගැන කතා කරනවා නම් IPS LCD capacity touch screen එකක් තමයි තියෙන්නේ. 6.2 අඟල් ලොකු screen එකක් තියෙනවා. 19:9 body aspect ratio එකක් තියෙනවා. එතකොට ගොඩක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන නිසා ඕගොල්ලෝ හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් වගේම හොඳට ෆිල්ම් එහෙම බලන්නත් මේක යූස් කරන්න පුළුවන්. ඒ වගේම HD ඩිස්ප්ලේ එකක් තියෙනවා. 271 pixel density එකක් ඕගොල්ලෝ මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. එතකොට මේකේ බොඩි එක ගැන කතා කරනවා නම් RAM 170ක්. ඇත්තටම RAM 168ක weight එකක් තියෙනවා. සාමාන්‍ය කියන්න තරම් weight එකක්. ඒ වගේම plastic body එකක් තියෙනවා. Dual SIM ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. Nano SIM පාවිච්චි කරන්න වෙන්නේ. බැටරියක් ගැන කියනවා නම් 3400 mAh non removable lithium ion battery එකක් තියෙනවා. එතකොට බැටරිය ගැන කියනවනේ ඕගොල්ලෝ games use කරලා social media වලට පාවිච්චි කරලා hard use කරලා ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම දවසක් මේ ෆෝන් එක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අපි පොඩ්ඩක් මේකේ දැන් main camera එක ගැන කතා කරනවා නම් single cam එකක් තියෙන megapixel 13000 1.9 aperture එකක් සහිතව. ඒ වගේම ඕගොල්ලන්ට main camera එකෙන් video කරන්න පුළුවන්. Full HD එකෙන් 1080 pixel වලින් 30fps වලින් ඕගොන්ට වීඩියෝ කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම selfie camera එක ගැන කතා කරනවා නම් single cam එකක් තියෙන්නේ megapixel 5ක aperture 2.0 aperture එකක් තියෙනවා. එතකොට මේකේ පොඩ්ඩක් platform එක ගැන කතා කරනවා නම් Android 9.0 5 edition එක තමයි ඕගොන්ට මේක default විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තවත් මාස 4කින් විතර ඒ කියන්නේ අගෝස්තු මාසේ වගේ වෙනකොට නම් ඕගොන්ට Android 10.0 එහෙම නැත්නම් Android Q වලටත් ඔගොල්ලෝ මේක අප්ඩේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඕගොල්ලෝ Android Q ගැන දන්නේ නැත්නම් මගේ ඒ ගැන හදපු වීඩියෝ තියෙනවා ඒක ගැනත් බලන්න. ඒ වගේම chipset එක ගැන කතා කරනවා නම් Exynos 7884 chipset එකක් තමයි තියෙන්නේ. Exynos කිව්වම Samsung ලාට තමයි ඒකේ අධිකාරිය තියෙන්නේ කියලා ඕගොල්ලෝ දැන්ටවත් දන්නවා ඇති. ඒ වගේම octa-core CPU එකක් තියෙනවා 1.5 GHz clock speed එකකින්. CPU එක ගත්තා Mali G71 GPU එකක් තමයි තියෙන්නේ. එතකොට මේ වගේ ඕකට පේන දේ තමයි මේ ගොඩම latest chipset එකක් සහ latestම GPU එකක් මේකට introduce කරලා තියෙනවා. එතකොට මේකෙන් ගොඩක් හොඳ gaming experiences සහ එදිනදා වැඩ වලට hard හොඳට use කරන්න පුළුවන්. එතකොට අපි පොඩ්ඩක් මේකේ features ගැන කතා කරනවා නම් 2GB RAM එකක් තියෙනවා. 32GB storage එකක් තියෙනවා. ඕන් micro SD card එක 1TB දක්වා install කරගන්න පුළුවන්. dedicated slot එකක් විදිහට තමයි තියෙන්නේ. ඒ කියන්නේ dual SIM එකත් එක්ක දෙකත් එක්කම පුළුවන් කාඩ් එක ඉන්ස්ටෝල් කරගන්න SD කාඩ් එක. ඒ වගේම මේකේ සෙන්සර්ස් දෙකයි තියෙන, ඇක්සලෝමීටර් සහ ප්‍රොක්සිමිටි සෙන්සර් එක. ඒ වගේම මම මේකේ දැක්කේ නැහැ ඔටෝ බ්‍රයිට්නස් සෙන්සර් එක. මේ ප්‍රයිස් රේන්ජ් එකේ Samsung ලාට ඔටෝ බ්‍රයිට්නස් සෙන්සර් එකක් දෙන්න හැකියාව තිබ්බා කියලා. ඒ වගේම Bluetooth ගත්තම ලේටස්ට්ම වර්ෂන් එක 2019 මේ මාසෙ වෙනකොට තියෙන Bluetooth 5.0 වර්ෂන් එක මේකත් එක්ක දීලා තියෙනවා. ඒ වගේම මයික් USB 2.0 තියෙනවා, OTG සපෝට් කරනවා. එතකොට ඔයගොල්ලෝ රුපියල් 17500කට ලංකාවේ තියෙන 18000කට වගේ ෆෝන් එකක් හොයනවා නම් මේ ෆෝන් එක හොඳයි. Samsung Galaxy A10 එක. ඔයගොල්ලෝ වීඩියෝ එකේ දකින්නත් ඇති A10 vs M10 මේක compare කරනවා කියලා තියෙනවා. ඇත්තට මේ ෆෝන් දෙක compare කරනකොට මට ඔයගොල්ලෝ recommend කරන්න පුළුවන් M10 එකට වඩා A10 එක හොඳයි කියලා. මොකද M10 එකේ positive points 3ක් විතර තමයි තියෙන්නේ මේ price range එකේදී A10 එකට වඩා. ඒ කියන්නේ ඇත්තටම ඩිස්ප්ලේ එක තරමක් විශාලයි. ඒ වගේම TFT ඩිස්ප්ලේ එකක් තමයි M10 එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම 6.22ක, ඒ කියන්නේ 0.01ක පොඩි වෙනසක, ඒ කියන්නේ ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා M10 එකේ. ඒ වගේම ඩුවල් කැමරා සෙටප් එකක් තමයි Samsung Galaxy M10 එකේ තියෙන්නේ. නමුත් මම හිතනවා Samsung Galaxy A10 එක අපිට ගොඩක්ම සූටබල් කියලා මේ M10 එකට වඩා. මොකද M10 එක ආවේ පෙබරවාරි මාසේ ලංකාවට, A10 එක ආවේ මාර්තු මාසේ. ඒ වගේම M10 එක ගත්තොත් M10 එක A10 එකට වඩා මිලින් රුපියල් 2000ක් විතර වැඩි වෙනවා. ඒ කියන්නේ ලංකාවේ මිදින රුපියල් 20000ක් විතර වෙනවා. A10 එක වෙන්නේ LKR 17500 18000කට විතර ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඒ අරනවා මම දකින්නේ M10 එකේ ගොඩක් ලොකු විශේෂත්වයක්. ඒකින්ද මම ඔයගොල්ලන්ට රෙකමෙන්ඩ් කරනවා M10 එකට වඩා A10 එක හොඳයි. ඒ වගේම A10 එකට යන්න කියලා මම රෙකමෙන්ඩ් කරනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. එහෙනම් අද වීඩියෝ එක බැලුවා ඔයගොල්ලන්ට